නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට සෑම පුරපසළොස්වක පොහොය දවසකම සිදු කරන ඒ ධර්ම දේශනාමය හා භාවනා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අද දවසේත් මේ ඉල් පොහොය දවසේ මේ වැඩසටහන ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂ දවසක් වෙලා තියෙනවා. හුඟක් විහාරස්ථානවල ඒ වෙනදා සුපුරුදු පරිදි සිදු කරපු සීල භාවනා වැඩසටහන් අඩු වෙලා තියෙනවා. ඒ නිසාවෙන් සමහර විට මේ පින්වතුන් තමන්ගේ නිවෙස්වල ඉඳලම මේ වැඩසටහනට සහභාගී වෙනවා ඇති. අපි මේ වැඩසටහන් මාලාවේ ධර්ම කාරණා විදියට මෑතකදී පැහැදිලි කරගෙන ආවේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ පටිච්චසම්පාද ධර්මීය අන්තර්ගත ධර්ම කාරණා පැහැදිලි කිරීම. දැන් මේ වන විට පටිච්චසම්පාදයේ තියෙන ධර්ම කාරණා වලින් අවිද්‍යාව, ඒ වගේම සංස්කාර, විඥාන, නාම රූප කියන මේ ධර්ම කාරණා ගැන පැහැදිලි කරගෙන ආවා. අද පැහැදිලි කරන්න තියෙන්නේ නාම රූප පත්‍යෙන් හැදෙන සලායතන ගැන. නාම රූප පත්‍ය සලායතනම් කියන එකේ අපි නාම රූප කියන දේ කතා කරා. නාම රූප නිර්මාණය වෙන්නේ විඥානේ. දැන් විඥාන පත්‍යා නාම රූප. විඥානීය කියන්නේ වෙන් කිරීමේ කෘත්‍ය කරන ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියලා අපි පැහැදිලි කරා. එහෙමනම් ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, ඒ වගේම දිවට රසයක් දැනෙනකොට, කයට පොට්ටබ්බ ස්පර්ශයක් දැනෙනකොට, මනසට මොනවා හරි ධම්මාරම්මණයක් පැමිණෙනකොට, මේ සෑම අවස්ථාවකදීම අපි නොදන්න වංචනික ස්වરૂපයක් මේ විඥාන ඇසුරු කරගෙන අභ්‍යන්තරයේ සිදුවෙනවා. මේ වංචනික ස්වરૂපය තමයි නාම රූප කියලා හඳුන්වන්නේ. දැන් ඇහැට පේනවා, පේන දේ භෞතික දෙයක් වෙනවා. ඇහැ ඉදිරියේ තියෙන ගස්වැල් ආදී භෞතික වස්තුන් වෙනවා. පේන විටම පේන පුද්ගලයාට නොදැනුවත්ව, පේන සත්වයාට නොදැනුවත්ව මනෝමය රූපයක් හොරෙන් හදාගන්න එක තමයි මේ නාම රූප කියලා කියන්නේ. මේ නම මනෝමය රූපය තුල නිකම්ම රූප ස්වરૂපය විතරක් නෙමෙයි ඇති. දැන් ඇත්තටම පරිසරයේ ගහක් තියෙනකොට ඒ ගහ විතරයි. ඒ ගහ සංසාරගත සත්‍යයක් දකිනකොට, මිනිස්යෙන් නම් මිනිස්යා දකිනකොට, ඒ දකින අවස්ථාවේ ගහ කියන රූපය මනෝමය රූපයක් බවට හරිව හැරවීම ප්‍රමණක් නෙමෙයි කරන්නේ. ඒ ගහ දකින අවස්ථාවේ ඒ පුජ්‍යලයා තුල හටගත්ත ප්‍රධාන පෙළේ ධම්ම පහක් එක්ක ඒ රූපය මනෝමය භාවයට හරවන්නේ. ඒ ධම්ම පහ තමයි වේදනා, සංඥා, චේතනා,
පස්ස මනසිකාර කියන ධර්ම පහ. එහෙනම් මේ මනෝමය රූපය තුල දකින රූපය භෞතික රූපයේ දකින අවස්ථාවේ මනෝමය රූපයේ රූප ස්වરૂපයේ පමණක් නෙවෙයි නාම ස්වરૂප පහකුත් අන්තර්ගතයි. ඒ නාම ස්වરૂප පහ තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ධර්මයේ කියන්නේ. එහෙමනම් මේ මනෝමය රූපය තව ගෝචර කරගන්න කවදාම ඇහැට බෑ. ඒ කියන්නේ ඒක ඒ පිළිබඳව පැහැදිලි කරා මං ගිය පොයේ දවසේ. ඒ කියන්නේ අපි ගහක් දකිනකොට දකින්නේ ඇහෙන් වුණාට ඒ ගහ නිසාවෙන් හදාගත්තේ නාම රූපය ඇහැට දකින්න බෑ. කනට ගෝචර වෙන්නේත් නෑ. දිවට ගෝචර වෙන්නේත් නෑ. ඒ වගේම කයට ගෝචර වෙන්නේ නැහැ. මේ නාම රූපය කියන එක ගෝචර වෙන්නේ ධම්ම නිසාවෙන් මනෝ ඉන්ද්‍රියට පමණයි. එහෙමනම් මේ මෙන්න මේ සාංසාරික ක්‍රියාවලිය ගැඹීර ධර්මයක් වෙනවා. මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුම ධම් කොටස මේ නාම රූපය ලෙස නම් කරන්න පුළුවන්. එහෙනම් මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන අලුත් ධර්මතාවයක් අලුත් අරමුණු ස්වરૂපයක් ය මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණු වලට කියන ධම්මාරම්මන. එහෙමනම් අපිට මේ ඇහැට යමක් අලුතෙන් දකින්න දකින්න ධම්මාරම්මනයක් වැඩි වෙනවා. ධම්මාරම්මන වැඩි වෙනවා. ඒක නිසා වෙන් දැන් ඇහැට රූපයක් දකිනකොට පේන විට අර හදන නාම රූපය අලුතෙන් එකතු වුණ ධම්මාරම්මණයක් වෙනවා. ඒ වගේම කනට සද්දයක් ඇහෙන විටත් ඒ අවස්ථාවේ අලුතෙන් ධම්මාරම්මණයක් අපිට හරි ගිහිල්ලා තියෙනවා. දැන් කනටත් එහෙමයි, දිවටත් එහෙමයි, කයටත් එහෙමයි. එහෙනම් මේ පංචේන්ද්‍රියෙන් මොනවා හරි ඇහ කන නාසය දිවකය කියන මේ පංචේන්ද්‍රියට මොනවා හරි අරමුණක් එන විට මේ නාම රූප කියන නිර්මාණයක් අභ්‍යන්තරයේ මනෝමය නිර්මාණයක් සිදුවෙන නිසාවෙන් එන්නේ එන්නේ ඒ සංසාරගත සත්‍යයට ධම්මාරම්මන ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ හේතුවෙන් තමයි මනුස්සයෙකුට සංසාරගත සත්වයෙකුට අතීතයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ අපි ඊයේ දවසේ දැකපු ගස් ඊයේ දවසේ දැකපු මොනවා හරි ඇහැට පෙනෙච්ච දෙයක් මේ වෙලාවේ අද දවසේ දකින්න නැති වුණාට ඒ දැකපු දේ අතීතයේ දැකපු දේ නාම රූප පරම්පරාවක් තියෙනවා. මෙන්න මේක තමයි එහෙනම් අපේ මතකය. මතකයේ විදිහට ගන්න වෙන්නේ මේකමයි. අපිට කුඩා කාලයේ දැකපු දේවල් දැනට මතකයි. ඒ කියන්නේ ඒ දකින වෙලාවේ සාදාගත්ත නාම රූප නිසායි. හැබැයි ඒ මතකයේ එතකොට ක්‍රියාත්මක වෙන්නේ ධම්මා රම්මණයක් වශයෙන් මනෝ ඉන්ද්‍රිය තුල. මෙන්න මේක තමයි සංසාරයේ තියෙන භයානකකම. මේ ඇතුලෙන් තමයි සංසාර දුක නිර්මාණය වෙන්න මූලික හේතු වෙන්නේ. අතීතයයි වර්තමානයයි අනාගතය අතර සම්බන්ධය ගේන්නේ මෙන්න මේ නාම රූප නිසායි. එහෙම නැතුව ඇහැට පෑ අතීත වර්තමාන අනාගත කියන තුනටම සමානව අරමුණු ගන්න. ඇහැට පේන්නේ වර්තමානයේ තියෙන දෙයක් විතරයි. දැන් මේ පින්වතුන්ට තමන්ගේ ඥාතියෙක් වර්තමානයේ දැක්කම ඇහැට පුළුවන් වර්තමානයේ දකින්න පුළුවන්. මේ ඥාතියා පිළිබඳව අතීතයක් ගැන එහෙනම් ඇහැට මොකක් කරන්න බෑ.
නමුත් මේ ඥාතිය එක්ක ගනුදෙනු කරපු අවස්ථාවල ඇහැ කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රියෙන්ම ගත්තේ අරමුණු වල නාම රූප පරම්පරාවක් තියෙන නිසාවෙන් ඒ වර්තමානයේ දකින ඥාතිවරයා පිළිබඳව අපිට ලොකු විග්‍රහයකට අතීත විග්‍රහයකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකත් එක්තරා විදිහක මතකයක්. එහෙනම් මේ මතකය කියන ධර්මතාව ඔක්කොම මේ නාම රූප කියන ධර්මයක සම්බන්ධයි. මේ මතක තුල එහෙමනම් මතකය නැති කිරීම නෙවෙයි සංසාර විමුක්තිය. මතකය තුල අන්තරගත වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේවා තියෙන අකුසල පාක්ෂික භාවයේ අහක් කිරීම. අහක් කිරීම නෙවෙයි අහක් වීම. බලෙන් අහක් කරන්න බෑ. පුහුණුවක් තුළින් ප්‍රඥා ශික්ෂාව කියන පුහුණුව මේකට අදාළයි. එහෙමනම් මේ නාම රූප කියන කතාව මනෝමය දෙයක් කියලා ඉගෙන ගත යුතුයි. එතනින් පස්සේ ඇහෙන් රූපයක් දැකලා නාම රූපයක් හැදුවට පස්සේ ඇහැට ඒක තේරෙන්නේ නැහැ, කනට තේරෙන්නේ නැහැ, දිවට තේරෙන්නේ නැහැ, කයට තේරෙන්නේ නැහැ. නමුත් මනෝ ඉන්ද්‍රියට අනාගතයේ ඕනම තැනකදී මෙය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රයෝජනෙට ගන්න එකෙන් තමයි සංසාරය එකිනෙකට වර්තමානයේ ඉඳලා අනාගතයට, අතීතයේ ඉඳලා වර්තමානයට, අතීතයේ ඉඳලා අනාගතයට සැරිසැරීමක් සිදු වෙනවා කියලා අපිට පේන්නේ නැතුව සිදු වෙන්නේ. ඒක කාටවත් තේරෙන එකක් නෙවෙයි. යාන්ත්‍රණය මේකයි. මේ තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ සංසාර ස්වરૂපය. මෙන්න මේ හේතුඵල ධම කියලා කියන්නේ මේ කාරණේ එකිනෙකට සම්බන්ධයක් තියෙන නිසා වෙන්නේ. එහෙමනම් නැතුව විශේෂ වූ গুপ্ত දෙයක් විශේෂ බලයක් විශේෂ ශක්තියක් මේ සංසාරගත ස්වરૂපයේ නැති බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වෙනුවට තියනවා කියන්නේ හේතු හා ඵල ටික. මෙන්න මේ නාම රූප කියන හේතුව තව වංචනික ස්වરૂපයක් කරනවා. මේ රැවැට්ටිල්ලක් කරනවා. එන්නේ රැවැට්ටිල්ල ගැන විස්තරයක් තමයි ඔය නාම රූප පත්‍ය සලායතනං කියලා කියන්නේ. සලායතන කියන්නේ මෙතන ආයතන 6 කියන එක. දැන් ඊට කලින් කිව්වා විඥාන 6ක්. ඒ විඥාන 6 අපි හඳුන්වන්නේ ධර්මයේදී චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන්. දැන් විඥාණයෙන් කරන්නේ යමක් වෙන් කරන එක. එහෙනම් ඇහැට වෙන් කරන්න පුළුවන් ක්‍රමයක් දෙනවා. නැත්නම් ඇහැට ගෝචර වෙන වෙන් කිරීමේ සීමාවක් තියෙනවා. ඒක හඳුන්වලා දුන්න මං වර්ණය හා හැඩය. එන ඇහැට ගෝචර වෙන්නේ රූප කියන වර්ණයේ හැඩය තියෙන ඒවා රූප කියලා ධර්මයෙන් හඳුන්වනවා. ඒ වගේම කනට ගෝචර වෙන්නේ වස්තුවක තියෙන රූපයේ වර්ණයේ හැඩය නෙමෙයි, ඒකේ කම්පන ස්වરૂපයේ ශබ්දය කියලා පැහැදිලි කරා. ඒ වගේම ඒ වස්තුවේම තියෙන ගන්ධ ස්වરૂපය, ගන්ධ සුවඳේ ස්වરૂපය ගාන විඥාණය වෙන් කරනවා. ඒ වස්තුව තියෙන රසයක් තියෙනවා නම් ඈත තියෙන වස්තුවක රසයක් ගන්න බෑ. මුඛය තුල තියෙන වස්තුවක කෑම බීම වල රසය වෙන් කරනවා ජීවහා විඥාණය. එතකොට ඒ වස්තුවක ස්පර්ශය පොට්ටබ්බ ස්වરૂපය කාය විඥාණය වෙන් කරනවා. දැන් මේ වෙන් කරන හැම එකකින්ම නාම රූපයක් හදන හින්දා
ඒ වෙන් කරපු ඕනම ගෝචර රූපයක් ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් නැවත නැවත වමාරර අරමුණු කරන්න පුළුවන් ස්වරූපයකට නාම රූපය කියන ධර්මතාවය පච්චරන. එමනම් අපිට අතීතයේ දැක්ක දේ ඉතුරුවක් තියෙනවා. ඒ ඉතුරුව ඇහේ ඉතුරුවක් නෙවෙයි. කනේ ඉතුරුවක් නෙවෙයි. දිවේ ඉතුරුවක් නෙවෙයි. ඒ කියන්නේ අපි අතීතයේ රස විඳි දේවල් වල ඉතුරුවක් තියෙනවා. අතීතයේ දේ කරේ. ඒ ඉතුරුව තමයි මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන නාම රූප. ඒක තුල අන්තර්ගතය මොනවද? රූප කියලා කොටසක් අන්තර්ගතයි මනෝමය රූපය. ඒ වගේම ඒ රූපයේ එක්ක කලවම් වෙලා තියෙනවා. ඒ පංචේන්ද්‍රියෙන් ගෝචර වෙච්ච අවස්ථාවේ වස්තුව වේ ඇති වෙච්ච වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියන මෙන්න මේ කාරණා පහ. මේක තමයි නාම රූපය. දැන් මේ විදිහට නාම රූපය හදලා නිකන් ඉන්නේ. එතකොට මේ දේ විතරක් සිදු වුණා නම් අපිට ඇහැට ඇහෙන් දැක්කා කියලා රැවටින්නේ. ඇහෙන් දැකීම සිදු කරන්න බෑ කියලා ඇත්ත ඉගෙන ගන්නවා. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ අපිට තේරෙන්නේ අපිට අවබෝධ වෙන්නේ වැරදි දෙයක්. මේ වැරද්ද සිදු කරෙන්නේ මේ නාම රූප පත්‍ය සලායතනං කියන මෙන්න මේ අලුත් පැහැදිලි කිරීම මතයි. ඒ කියන්නේ දැන් ඇහැට ගහක් පේනකොට ඇත්තටම ඒ ගහ සම්බන්ධව අපිට තීන්දු තීරණ සියලුම දැනීම් අතීතයත් එක්ක සම්බන්ධ වෙච්ච මහා විශාල නාම රූප પરම්පරාවක් එක්ක ගනුදෙන කිරීමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය. ඒක නිසා වෙන්න අපි ගහක් දකිනකොට මේ වර්තමානයේ ඒ දකින අවස්ථාවේ අලුතෙන් වර්තමානයේ හදන නාම රූප ස්වરૂපයේ රූපය වගේම අතීතයේ එවැනි ගස් හෝ ඊට ආසන්න ගස් හෝ නැත්නම් මේ ගස් ගැන අපි ශ්‍රවණය කරපුවා හෝ මොනවහරි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගස් ස්පර්ශ කරපුවා මේ වගේ ගස් සම්බන්ධව ඇතිවෙච්ච අතීත නාම රූප පරම්පරාවේ සියලුම රූප මේකට සම්බන්ධ කරනවා. ඒකින්ද මෙතන රූපස්කන්ධය කියලා ස්කන්ධයක් තියෙනවා කියලා කියනවා. ඒකේ දැන් පංචස්කන්ධය කියන එක ගැන විස්තර කරනකොට මේ නාම රූපයේ ස්වરૂපයක් තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. මං ගිය පොයේ දවසේ මතක් කරලා දුන්නා මේ නාම රූප කියන ඒවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ධර්මයේ හැමතැනම කෙටියෙන් පැහැදිලි කරන පංචස්කන්ධයේ තිඹිරිගිය කියලා. එහෙනම් පංචස්කන්ධ නිර්මාණය සිදු වෙන්නේ මේ නාම රූප තියෙන නිසායි. ඒ පංචස්කන්ධයේ හැබැයි සිදු වුණා කියලා පංචස්කන්ධයක් හැදුණා කියලා සංසාර දුකක් නැහැ. පංචස්කන්ධයේ උපාදාන වීමෙන් දුකක් ඇති වෙනවා කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ. පංචස්කන්ධයක් හැදුණා කියලා දුකක් නැහැ. දැන් රහසන් වහන්සේට ඇහැහරහා පංචස්කන්ධයක් නිර්මාණය වෙනවා. රහතන් වහන්සේට කනහරහා පංචස්කන්ධයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ නාම රූප හැදෙනවා. කනහරහා, දිවහරහා, කයහරහා, මනෝ ඉන්ද්‍රියහරහා මේ ඉන්ද්‍රිය හයෙම අරමුණු වෙනකොට පංචස්කන්ධයක් රහතන් වහන්සේට නිර්මාණය වෙනවා. සංසාරගත සියලුම සත්වයන්ටත් මේ ඉන්ද්‍රියන් වලින් අරමුණක් එනකොට පංචස්කන්ධයන් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ නාම රූපයක් හැදෙනවා. මේ නාම රූපයක් හැදුනට රහතන් වහන්සේ ඒ කියන පංචස්කන්ධේ රූපස්කන්ධේ උපාදාන කරගන්නේ නැහැ.
ඒවගේම රහතන් වහන්සේ ඒ හැදෙන පංචස්කන්ධයේ වේදනා ස්කන්ධය හෝ වේදනාව උපාදාන කරගන්නේ. ඒවගේම සංඥාව උපාදාන කරගන්නේ රහතන් වහන්සේ මේ පංචස්කන්ධය. ඒවගේම සංස්කාර කරන්නේ ක්‍රියාවක් බවට හැරෙන විඥානය උපාදාන වෙන්නේ. නමුත් විඥානයක් වෙන් කිරීමක් තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රියාවලිය ගැඹුරු දෙයක්. ගැඹුරු වෙන්නේ මොකද? අපිට එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. අපිට පංචස්කන්ධයක් හැදෙනවා. හැදෙන එක උපාදාන වෙනවා. මේ උපාදානය කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ තණ්හාවෙන් හදන දෙයක්. අපිට මේ පරිසම්පාදයේදී ඊට පස්සේ ඉස්සරහට එනවා මේවා. ඒ වුණත් මේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන හින්දා අනාගතයේ පැහැදිලි කරන ඒවැනුත් නම් වශයෙන් මම මතක් කරනවා. උපාදාන වෙනවා කියන්නේ මමත්වයෙන් ගන්නවා. වේදනාව උපාදාන වුණාම, මේ පංචස්කන්ධයේ තියෙන වේදනාවක් අපිට උපාදාන වුණාම, ඒක විඳින පුද්ගලයා මම වෙනවා. විඳෝන පුජ්‍යලය මම වෙනවා. එහෙනම් මේ උපාදානයෙන් කරන්නේ මමත්වයන් නිර්මාණය වෙනවා. මගේ කියලා බාර ගන්නවා. නිකම් බාර ගැනීමලන්නේ මගේ කියලා තදින් බාර ගන්නවා. ඒ වගේම සංඥාව උපාදාන වුණාම ඒත් එහෙමයි. මට තේරෙනවා මං දන්නේ දේ වශයෙන් බාර ගන්නවා. ඒ වගේම සංස්කාර උපාදාන වුණාම මගේ ක්‍රියාවලියක් කියලා මමත්වෙන් ගන්නවා. ඒ වගේම විඥානේ මම මේක වෙන් කරගත්තේ කියලා විඥානේ උපාදාන වුණාම සලකනවා. මේක තමයි උපාදානයේ තේරුම. රහතන් වහන්සේට එන්නේ උපාදාන නෑ, අපිට තියෙන. මොනවද උපාදාන වෙන්නේ? පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධයට ඇත්තටම බාහිර රූපය හෝ බාහිර රද්දේ නෙමෙයි සම්බන්ධ. බාහිර රූපය නිසාවෙන් බාහිර රූපයක් තමන්ගේ විඥාණයෙන් වෙන් කරපුවාම අභ්‍යන්තරයෙන් සිදු කරපු මනෝමය දෙයක් තමයි මේ උපාදානයට ලක් කරන්නේ. ඒ මනෝමය දෙය තමයි නාම රූපය. දැන් මේක මෙන්න මෙහෙම සිද්ධු නොවෙන්නේ, මේක තේරුම් ගන්න බැරි වෙන්න සංසාරගත සත්‍යයට. ඒ කියන්නේ ඇහෙන් යමක් වෙන් කරා, වෙන් කරපු දේ අලුත් දෙයක් බවට පරිවර්තනය කරාට අපිට පෙන්වන්නේ, අපිට දැනෙන්නේ අලුත් දෙයක් බවට පරිවර්තන වෙච්ච එකක් නෙමෙයි, අර ඇහැට පෙනිච්ච එක බවටම තේරෙන එක. මේ නාම රූපයේ අභ්‍යන්තරයෙන් කරන ක්‍රියාවලිය අපෙන් සංගවණු, සංසාරගත සත්‍යයෙන් සංගවණු, හැම වෙලෙම සැඟ වෙලා තියෙනවා. එහෙමනම් මෙතන මේ කරන්නේ සලායතන කියන ඒවා හොරෙන් හදපු ආයතන. කවුද හොරෙන් හදලා තියෙන්නේ? අර නාම රූපය හරහා. නාම රූපේ පත්‍ය කරගෙන, නාම රූපේ උදව් කරගෙන හොරෙන් හදපු ආයතන ටික. මේකට ආයතනය කියනවා. ඒ ආයතන නම් කරන්නේ හැබැයි අර විඥාන වල නමින්මයි. ඒ කියන්නේ චක්කු විඥාන හය නම් කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන. එතකොට චක්කු විඥාණයෙන් නාම රූපයක් හදලා හොරට හදන ඇහැ, අපෙන් හංගන ඇහැ තමයි චක්කායතන. මේ චක්කායතන එකයි අපි ගාව ගනුදෙනුට කරන්නේ. නමුත් අපිට තේරෙන්නේ චක්කායතනයක් නෙවෙයි අපේ සුපුරුදු පරිදි පේන ඇහැයි. ඒකින්ද පෙනුනේ හින්දා මේක මට උනේ කියන
හොඳ හෝ නරක. ඇහැට පෙනුණි හින්දා මට හොඳක් හෝ නරකක් වුණා කියලා මුලාවක් අපි බාරගන්නවා. මේ මුලාව උපන්දා ඉඳලා සංසාරයේ හැමදාම අපිට සිදු කරනවා. නමුත් පෙනිච්ච දෙයින් චක්කායතනයක් හැදුන්නේ නැත්නම් පෙනීමක් අපිට අතුරුදහන් වෙනවා. අපේ විඥාන ස්වરૂපයෙන් නාම රූප ස්වરૂපයෙන් ඉවත් වෙලා යනවා. එහෙනම් මේ පෙනීම කියන ඇහැ චක්කායතනයක් බවට හැරෙන එක නාම රූපයේ කෘත්‍යය. එතකොට විඥාණයෙන් වෙන් කරපු දෙයක් නාම රූපයක් බවට හරවනවා, මනෝමය රූපයක් බවට, මනෝමය දත්ත ටිකක් බවට හරවන ගමන් තව ඒකේ ඒ හරවපු මනෝමය දත්ත ටික උදව් වෙලා හොර ඇහැක් හදනවා. ඒ හොර ඇහැ තමයි චක්කායතනය. ඔය විදිහටම ගාන විඥාණයෙන් අරමුණක් ගත්තම වෙන් කිරීමක් කරපුවාම ඒකෙන් හදන නාම රූපය හොර කණක් හදනවා. ඒක තමයි සෝතායතනය. ඒ වගේම ගාන විඥානේ ගන්ධ සුවඳක් වෙන් කරපුවාම හොර නාසයක් හදනවා. ඒක තමයි ගානායතනය. මෙහෙම දැන් දිවෙන් ජීවා විඥානේ රසයක් වෙන් කරපුවාම ඒකෙන් හොරට හදන එක තමයි ජීවායතනය. ඒ වගේම කයෙන් මොනවා හරි වෙන් කරලා කාය විඥාණයෙන් ඒකෙන් හොරට හදන එක තමයි කායායතනය. මේ විදිහටමයි මනසෙන් වර්තමානයේ අරමුණක් ගත්තත් මතක් වෙච්ච එක ඒ වෙන් කිරීමක් කරනවා නම් ඒ වෙන් කිරීම යටතේ නාම රූපයක් හැදෙනවා. එතනත් හොර මනෝ විඥානයක් හැදෙනවා. මේක මේ විදිහේ එකක් තමයි මේ ආයතන කියලා හඳුන්වන්නේ. මේ ආයතන තමයි ධර්මයේදී ගොඩක් වැදගත්. විඥාණයට වැඩිය ආයතන එකයි සංසාරයේ දුක සම්බන්ධ වෙන්නේ. සංසාර පැවැත්මේ මුලාව තියෙන ආයතනත් එක්කයි. ඒක නිසා වෙන්නේ මේ ආයතන පිළිබඳව විග්‍රහ කරපුවා බුදුහාමුදුරන්ගේ දේශනාවල හුඟක් තියෙනවා. විඥාණයට වැඩිය ආයතන ගැන විස්තර කරලා තියෙනවා. දැන් සංයුක්ත නිකාය ගත්තොත් ඒ සංයුක්ත නිකායේ වෙනම සූත්‍ර ගොණුවක් තියෙනවා. සිය ගාණක් සූත්‍ර තියෙනවා සලායතන වග්ගය කියලා. ආයතන හය පිළිබඳව තියෙන පැහැදිලි කිරීම. මේ ආයතන වැදගත් වෙනවා. දැන් විඥානීය ගැන විස්තර කරන්න නැතුව සතිපට්ඨානයේදී ධම්මානුපස්සනාවේ තියෙන පබ්බ පහෙන් ආයතන ගැන වෙනම පබ්බයක් තියෙනවා. එන සතිපට්ඨානිය වඩනකොට මේ ආයතන පිළිබඳව ගැඹුරෙන් පැහැදිලි කරන්න ඕනේ. අපි පසුව මේ දේවල් මේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙන ආකාරයත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ ආයතන කතාව විශේෂ ධර්ම ස්වરૂපය මේ පරිසම්පාදයේ තියෙන විඥානීය නාම රූපය කියන එක කරන අලුත් වැඩක්. මේක හොර වැඩක්. සියලුම සත්‍යයන් නොමග යන ක්‍රියාවලියක් මේ. ඉතින් කොහොම හරි මේ ආයතනය ඊටම වැදගත් දෙයක්. එහෙනම් මේ ආයතනෙ එක තමයි ඊගාවට පංචස්කන්ධය, තණ්හාව, මේ පංචස්කන්ධයේ තියෙන වේදනාව, සංඥාව, ඕනම දෙයක් සම්බන්ධ වෙන්නේ මේ ආයතන එක්ක. ඒ වගේම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස ආදී දුක් සියල්ල සම්බන්ධ වෙන්නේ එහෙනම් මෙතන මේ අවසානයේ අපි දැනට පැහැදිලි කරපු අවසානයක් තියෙන ආයතන එක්කයි. මොකද විඥානීය නිසාවෙන් විඥාණයට පුළුවන් ඕනනම්
ආයතනයකින් නිරුද්ධ වෙච්ච ආයතනයක් හදන්න. ඒව නිකන් හැදෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥා ශික්ෂාව වැඩිමෙන් ලැබෙන ඵලයක් විදිහටයි නිරුද්ධ වෙච්ච ආයතනයක් ලැබෙන්නේ. නිරුද්ධ වෙච්ච ආයතනයක් කියන එකේ තේරුම ඒ ආයතනය නාම රූපයෙන් හදනවා. ඒ ආයතනයේතර වංචනික භාවයේ තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් උපාදානයක් සිදු වෙන්නේ නැහැ. උපාදානයක් නැති පංචස්කන්ධ උපාදානයක් නැති ආයතනය. රහතන් වහන්සේට තියෙන නිරුද්ධ වෙච්ච ආයතනය. සංසාරගත සත්‍යයට තියෙන්නේ දුක හදන ආයතන. සංසාර දුක හදන, සංසාරයේ හදන ආයතන. සංසාරය හදනවා කියන එකේ තේරුම සංසාරයේ දුක නම් දුක හදන ආයතන. දැන් තව දෙයක් මේ පින්වතුන්ට මේ ආයතන ගැන දකින්නකොට දැන් බලන්න නාම රූප මැද තියෙනවා. මොකද විඥාන පත්‍ය නාම රූප. විඥානයේ පත්‍ය වෙලා නාම රූපයද. නාම රූපයේ පත්‍ය වෙලා ආයතන හැදෙනවා. එහෙනම් මේකේ මැද ඉන්නේ නාම රූප. දැන් ගොඩාක් අය ධර්මයේදී ඔය ශාස්ත්‍රීය මට්ටමින් ධර්මයේ ඉගෙන ගන්න. ශාස්ත්‍රීය වචන කතා කරන්න ඉගෙන ගන්න. ශාස්ත්‍රීය මට්ටමින් විපස්සනාව ගැන ඉගෙන ගන්න. ශාස්ත්‍රීය මට්ටමින් මේ කියන්නේ භාවනා පුරුදු කළා නෙවෙයි. ඒ කියන්නේ තර්ක කිරීමට වගේ ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙන ගන්න. ගොඩාක් අයට මේ විපස්සනාවේ තියෙනවා බුදුහාමුදුරුව පෙන්නපු තැන් තියෙනවා. ඒ වගේම ඊට අමතරව විස්තර කරපු ඒ ගුරුකුල විස්තර කරපු ඒවත් තියෙනවා. විපස්සනා ඥාන කියලා ටිකක්. මේ විපස්සනා ඥාන කියන එකෙන් කීපයක් බුදුහාමුදුරුව ත්‍රිපිටකයේ එක එක තැන්වලදී පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරවත් ඒ ගුරුවරු විසින් ඒක තව තව ධර්මයේ පැහැදිලි කරගන්න මගදී අලුතෙන් එක මැදදී එකතු කරගත්ත ඒ ප්‍රායෝගික මට්ටම් වලදී ගුරුකුල විසින් නිර්මාණය කරගත්ත දේවලුත් තියෙනවා. ඒවා ධර්මානුකූලව වැරද්දක් නැහැ. මොකද බුදුහාමුදුරුව පෙන්වන මූලික ධර්මයට එකඟ වෙලා තියෙනවා. ඒ සිදුවෙලා තියෙන්නේ තව තවත් ඒ පුහුණු ක්‍රම භාවනා ආදී පුහුණු ක්‍රමවල ශිෂ්‍යයා හා ගුරුවරයා අතර ඍජු සම්බන්ධයක් ගොඩනගා ගන්න, ශිෂ්‍යයා කොතනද ඉන්නේ කියලා මැනගන්න භාවිතා කරන ඒ භාවනා ගුරුකුලවලම භාවිතා කරන දේවල්. මේවා අත්‍යවශ්‍යමත් නැහැ. බුදුහාමුදුරුවෝ දෙන මූලික උපදෙස් පිළිපැද්දත් ශ්‍රාවකයාට ඉස්සරහට යන්න පුළුවන්. අර වගේ ගුරුකුල භාවිතා කරන යම්කිසි ක්‍රමවේද පරියායල් භාවිතා කරලා ඉස්සරහට යන්න පුළුවන්. මේ එහෙම කියලා අමුතුවෙන් ධර්මයේ ගැන මේක නොදන්නවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ, සංසාරයේ දුකයි කියලා අවබෝධයට යන්නේ, හේතුඵල ධර්ම අවබෝධ කරගන්න යන්නේ. ඒක හින්දා මේ දේවල් වල තර්කයෙන් කිසි පළක් ගන්න බෑ. නමුත් මම මේ වැදගත් දෙයක් මතක් කරලා දෙනවා. මේ විපස්සනා ඥාන දැන් අපි එහෙමනම් කවදාවත් එහෙම ඒවා විස්තර කරලත් නැහැ. විස්තර කරන්න උවමනක් නැහැ මේ සතිපට්ඨානේ එක. නමුත් සමහර විපස්සනා භාවනා තියෙනවා, විදර්ශනා භාවනා. ඒවා එක්ක ඒ විදිහට පැහැදිලි කරගෙන යෑම වැදගත් වෙනවා. දැන් මේ විපස්සනා ඥානවල මූලික ඥානයක් විදිහට හඳුන්වනවා නාම රූප පරිච්ඡේද ඥාන. මේ නම අහලා තියෙන මේක බුද්ධ දේශනාවේ තියෙන එකක්. නාම රූප පරිච්ඡේද. එතන පරිච්ඡේද කියන්නේ මේ නාම රූප වෙන් කිරීමේ ඥානය. දැන් ඒවට අර ගුරුකුලවල විවිධ ඒක තමයි ඒ ගුරුකුලේ භාවිතා කරන භාවනා ක්‍රමය අනුව මේ නාම රූප පරිච්ඡේද වෙන ආකාරය, වෙන් වෙන ආකාරය ගැන විස්තර තියෙනවා. හැම භාවනාවකට හැම ක්‍රමයකටම මේක ගැලපෙන්නේ නැහැ හැබැයි. හැම භාවනාවකම නාම රූප පරිච්ඡේද ස්වરૂපයක් තියෙන්න ඕනේ. නමුත් ඒක වෙන විදිහ භාවනා ක්‍රමයන්ව වෙනස් වෙනවා. ඒක නිසා මේවා පටලවා ගත්තම හුඟක් අයට ලොකු ගැටලු වෙනවා. ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙනගෙන හැම භාවනාවකම
මේවා වෙන් කරන්න ගියොත් එම තමන්ගේ භාවනාවක් නැතුව යනවා. නිකම්ම නිකං වචී සංස්කාර, අකුසල පාක්ෂික වචී සංස්කාර කරන, අවිද්‍යාව පෝෂණය වෙන පුද්ගලයේ බවට එම හැරෙනවා. අර පුහුණු වෙන භාවනාවේ මෙන්න මේවා තමයි මේ පටිච්චසමුප්පාදයේ තියෙන ගැඹුරු. නමුත් මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ නාම රූප පරිච්ඡේද ඥානයේ කියන අන්තර්ගතය මොනවද කියලා. එයි යකි ධර්මානුකූල මොනවද තියෙන්න ඕන මූලිකව තියෙන්න ඕන. දැන් අවිද්‍යා මේ විඥාන පත්‍ය නාම රූප විඥානයේ පත් වෙලා නාම රූපය හැදෙනවා. නාම රූප පත්‍ය සලආයතන, නාම රූප පත් වෙලා ආයතන 6 හැදෙනවා. එහෙමනම් නාම රූප පරිච්ඡේද ඥානයේ අන්තර්ගත වෙන්නේ මොකද්ද? විඥානයේ සත්‍ය ස්වરૂපයයි ආයතනයේ සත්‍ය ස්වરૂපයයි. එහෙනම් ආයතනය හා විඥානය අතර වෙනස වෙන් කිරීමේ හැකියාව තමයි මේ නාම රූප පරිච්ඡේද ඥාන. එහෙම නැතුව එක එක පොතේ තියෙන ක්‍රමයේ මෙතනට භාවිතා කරන එක නෙමෙයි හරි ක්‍රමය. මොකද පොතේ තියෙන ක්‍රමයට භාවිතා කරන්න බැරි හේතුව මොකද? දැන් චක්කු විඥාණයෙන් හදපු නාම රූපය චක්කායතනයේ බවට තේරෙන ආකාරය නෙමෙයි, සෝත විඥාණයෙන් හදන නාම රූපය සෝතායතනයේ බවට හැරෙන්නේ. මේ විඥාන දෙක. එතකොට භාවනා ක්‍රමයේ අනුවයි මේකේ ස්වરૂපය තේරෙන්නේ. ඒ වගේම ගාන විඥාණයෙන් වෙන් කරන නාම රූපේ ඒකේ ඒ නාම රූපයෙන් හදන ගානායතනයේ නාම රූප පරිච්ඡේද ස්වરૂපය වෙනස්. එතකොට ගොඩක් වෙලාවට මනෝ විඥාණයෙන් හදන නාම රූපයයි ඒ නාම රූපයෙන් හදපු මනායතනයයි එක නාම රූප පරිච්ඡේද ඥාන තියෙන පුළුවන්. ඒක නිසා මේ අනවශ්‍ය විදිහට තර්කානුකූලව ධර්මයේ ඉගෙන ගත්තම මේ පටිච්චසමුප්පාදයේ මේ ඉගෙන ගන්න බැරි දෙයක් වෙනවා, පුහුණුවකින් යා යුතු දෙයක් වෙනවා. මේ නාම රූප පරිච්ඡේද ඥාන එහෙනම් මේක හරහා එන එක. මේකේ දෙපැත්ත මොනවද? පරිච්ඡේද වෙන්නේම කොහොමද? වෙන් වෙනවා කියන එක නෙවෙයි පරිච්ඡේද වෙනවා කියන්නේ. විඥානයේ ආයතනයයි අතර දැනට අපිට තේරෙන්නේ විඥානයේමයි ආයතනයයි. නමුත් සත්‍ය ලෙස ක්‍රියා කරන්නේ සංසාර ස්වરૂපයේදී අවිඥානීය එක දෙයක්, එක ධර්මතාවයක්, නාම රූප විසින් හොරට හදන ධර්මතාවයක් ආයතන. එතකොට මේ හොරට හදන එකත් එක්ක තමයි අපේ සංසාර බැඳීම, මුලාව, අවිද්‍යාව පෝෂණය ලබන්නේ. ඒක නිසාවෙන් මේ සෑම විපස්සනා භාවනා ක්‍රමයකම ඕනම ගුරුකුලයක තියෙන ඕනම ක්‍රමයක් මේ සතිපට්ඨානයට කෙලින්ම ඍජුව සම්බන්ධ වෙන්නේ නැතුවත් සමත පූර්වාංගම විපස්සනා කියන ස්වરૂපයේදී වෙනත් විදිහේ භාවනා ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් මේ පින්වතුන්ට ඒව අදාළ නැහැ. මොකද අපි ඍජු සතිපට්ඨාන භාවනා ක්‍රමයක් යන නිසාවෙන් අපිට වැදගත් මේ නාම රූප පරිච්ඡේද හරි මොනවා හරි තියෙනවා නම් කාය විඥානයයි කාය ආයතනයයි අතර සම්බන්ධය. ඒව ගැන හොයන්න යන්නේ එක මෝඩකමක් වෙන්න පුළුවන්, මුලාවක් වෙන්න පුළුවන්, Tamanට විසඳ ගන්න බැරි ප්‍රශ්න ටික තර්ක ගොඩාක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ උපදේශ දීපු කමටහන මෝඩයා වගේ කරන්න කියන එකයි. එහෙම කරන්න බැරි අය බිහි වෙනවා. අර එක එක දේවල් කියෝලා තර්ක කරලා පොත්වල තියෙන ඒවා එක පටලව ගත්තාට එතකොට මේ පැටලිලා තියෙන්නේ කොහෙද කියලා නිකන් හිතාගන්න ධර්ම කාරණා ටිකක් තමයි මම මේ කිව්වේ. මොකද්ද හොඳම දේ? තමයි නාම රූප පරිච්ඡේද ඥානෙ. ඒක නාම රූපය හදන්නේ විඥානෙන්. ඒකින් නාම රූපයෙන් අලුතෙන් බිහි කරන්නේ ආයතනය. ඒතර ආයතනයයි විඥානයයි අතර තියෙන වෙනස්කම මොකද්ද කියලා අවබෝධ වෙන ස්වરૂපයක් තමයි ওই නාම රූප පරිඥාණයෙන් විස්තරකරනද කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් මේ කවුරුවත් මේ මෙන්න මේක නාම රූප පරිඥාණයයි කියලා මෙතෙන්දී
අමුතුවෙන් ඉගෙන ගෙන කාට හරි දේශන පවත්වන්න ලියන්න කියන්න ඉගෙන ගත්තා කියලා මෙහෙම මොකක් වෙන්නේ. ඒකෙත් වෙන්නේ වාචී සංස්කාර ගොඩක් ආය හදලා මන ආයතනේ ඔය කියන බොරු මේ දුකක් ඇති කරන්න උදව් වෙනවා විතරයි. ඒක නිසායෙන් මෙතන ගැඹුරක් තියෙනවා. දැන් එහෙමනම් දැන් ආයතන කියන එක මේ වංචනික දෙයක්. අපිට සංගවලා හොරෙන් කරන දෙයක්. ඒ හොරෙන් කරන දේ හින්දා අපි හැමදාම රැවටෙනවා. මේ දකින දේ තමයි මට පේන්නේ. දකින දේ විතරක් නෙවෙයි, දකින දේෙන් හදපු නාම රූපේ, ඒකෙන් හදපු ආයතනේ. එහෙනම් දැක්කේ දේ චක්කු විඥාණයෙන් දැක්කනම්, ඒ චක්කු විඥාණයෙන් හදපු නාම රූපය චක්ක ආයතනය හදලා නිකන් හදනවමයි. මෙන්න මේ චක්ක ආයතනය කියන එක එකයි අපේ ඊගාව ගනුදෙනු තියෙන්නේ. ඒ කියන්නේ දැක්කේ වෙලාවේ ඉඳලා අනාගතයට ඒ දේ ඉස්සරහට ගෙනියන්නේ චක්ක ආයතනය. මොකද ඒකට හැකියාව තියෙනවා. අර අතීතයේ දැකපු දේවල් වල තියෙන රූප ස්වરૂපයයි වේදනා ස්වરૂපයයි එකට එකතු කරගන්න. සංඥා ස්වરૂපය පංචස්කන්ධයේ තියෙන ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒක නිසා වෙන් බුදුහාමුදුරු පෙන්නනවා දැන් පංචස්කන්ධය කියනවා මිසක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා තනි ඉලක්කමින් කියන්නේ. රූපය නෙවෙයි කියන්නේ රූපස්කන්ධය. වේදනාව නෙවෙයි මෙතෙන්දි කියන්නේ වේදනාස්කන්ධය. සංඥාව කියලා තනි වචනෙන් නෙවෙයි කියන්නේ. ඒක වචනෙන් නෙවෙයි කියන්නේ. සංඥාස්කන්ධය. විඤ්ඤා ඒ සංස්කාරය කියලා තනි වචනින් නෙමෙයි කියන්නේ. සංස්කාර ස්කන්ධය. මේ ස්කන්ධය කියන්නේ ගොඩක් කියන එක. පාලියෙන් ස්කන්ධ කියන්නේ ගොඩක්. එහෙනම් මොකද්ද මේ කතාව? දැන් ඇහැට අපිට ගහක් පේනවා මේ වෙලාවේ. ගහක් පේනකොට බුදුහාමුදුරුව පේනවා. බුදුහාමුදුරුව පෙන්වන්නේ ගහේ තියෙන්නේ රූපස් ස්කන්ධය. එතකොට ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගහේ හැදිලා තියෙන ප්‍රමාණය, ගහ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ප්‍රමාණය වැඩි හින්දා මේ බුදුහාමුදුරුව මේ රූපස්කන්ධය කියනවා කියලා. එතකොට එහෙම කියන්න බෑනේ. එහෙමනම් දැන් වේදනාස්කන්ධය ගහ දකින්නකොට ඇති වෙච්ච වේදනාවේ ස්වરૂප තුනයි දෙන්න පුළුවන්. එකක් සුඛ වේදනාව, කාට හරි තමන් කැමති ගහක් දකින්නවා නම් සුඛ වේදනාවක් ඇති වෙනවා. තමන් කැමති අකමැති ගහක් දකින්නවා නම් දුක් වේදනාවක් දැනෙනවා. තමන් කැමතිත් නැති අකමැතිත් නැති මධ්‍යස්ථ ස්වરૂපයේ තියෙන ගහක් දැක්කොත් උපේක්ඛා වේදනාවක් වෙනවා. එතකොට කොහොමද ගහේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වගේ මහා භූත ගොඩක් තිබුණාට වේදනාව ගොඩක් නැහැ? 390. දැන් නමුත් කියන්නේ එකට වේදනාස්කන්ධය මේ කියන්නේ ගැඹුරු පැහැදිලි කිරීම. ඒ කියන්නේ අපිට දැන් වර්තමානයේ ඇහැට ගහක් පේනවනම් ඒ ගහෙන් හැදෙන්නේ වර්තමානයේ නාම රූපයක්. ඒ නාම රූපයේ තියෙන එක රූපයක්. මනෝමය රූපේකයි. ඒ වුණාට එවැනි ගස් අතීතයේ අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ගස්වල හඬ අහලා තියෙනවා. උලඟට වැන්නකොට එහෙම හඬ. ඒවැ හැදිච්ච රූප ලක්ෂ කෝටි ගාන. ඒවත් අපි ළඟ තියෙනවා. අර නාම රූප පරම්පරාවක් තියෙනවා. එහෙමනම් අපිට සිදුවෙන්නේ මේ බුදුහාමුදුරුව පෙන්නන රූපස්කන්ධය කියන්නේ වර්තමානයේ ඇති කරන නාම රූපයේ රූපය එක්ක
සහසම්බන්ධ වෙනවා අතීතයේ ඊට ආසන්න වෙච්චි සියලුම රූපත්. ඒකයි රූපස්කන්ධය. රූපස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ වීම රහත් වීම, නිසංසාර විමුක්තිය ලැබීම. ගහ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ වෙච්චම අවබෝධ වීමම සංසාරයේ පැවැත්ම. ඒ කියන්නේ ගහ අනිත්‍යයි කියලා පොඩි ළමයාට කාලයක් යනකොට දන්නවා. මොකද අනිත්‍යයේ ඒ පැලයක් නම් තිබුණේ, පැලේ ලොකු වෙනවා. ඒකත් එතකොට වෙනස් වීමක්. වෙනස් වීමට අනිත්‍ය කියනවා. ඒ වගේ මේ ගහ උලඟට වැටෙනවා, ඉදිරෙනවා. ඔය ඕවා දකින්නේ නැද්ද මිනිස්සු? නැහැ. ඒවා දැක්කා කියලා සංසාර විමුක්තිය ලැබෙනවද? තව සංසාරය හදන්න උදව් වෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධය ගැන කියන ධර්මතාවය අපිට සැඟවෙච්ච ධර්මය. මේ නාම රූපය එක සම්බන්ධ ධර්මයක්. ආයතන එක සම්බන්ධ ධර්මයක්. ඒකයි පටිච්චසමුප්පාදේ අමාරුයි, ගැඹුරුයි කියන්නේ. එහෙමනම් අපිට දැන් පංචස්කන්ධයේ රූපස්කන්ධයත් එහෙමයි, වේදනාස්කන්ධයත් එහෙමයි. එහෙනම් ගහක් දකිනකොට අපිට වර්තමානයේ සමහර විට සුඛ වේදනාව එන්න පුළුවන්. නමුත් අතීතයේ ඒ ගහම දැකලා දුක්ඛ වේදනාවේ නාම රූප පරම්පරා තියෙන්න පුළුවන්. මේ සියල්ල එකට ගනුදෙනු කරනවා එක දීසියක වගේ, එක මේසෙක වගේ ඒ ගහ දකිනකොට. එහෙනම් අතීතයයි වර්තමානයයි සම්බන්ධ වෙන ක්‍රමෙ මේකයි. ඔය විදිහට සංඥාවක් සම්බන්ධ වෙනවා. එතකොට වර්තමානයේ සංඥාවක් ආවට අපිට මොනවා හරි ඇහැන් දැකලා හෝ කණින් අහලා හඳුනගත්තට ඒක එක්ක සහසම්බන්ධ වෙනවා, එකට බැඳෙනවා. අතීතයේ එවැනි ඒහා සමාන සියලු සංඥා ටික. ඒකයි මේ සංඥා ස්කන්ධය කියන්නේ. ඒකෙන් තමයි අපි තීන්දුව තීරණ ගන්නෙ. කුසල් පාක්ෂිකෝ අකුසල් පාක්ෂිකෝ. අකුසල් පාක්ෂික නම් ඇලීම් ගැටීම් ගන්න. කුසල් පාක්ෂික නම් අතහැරීම් ගන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ මේ චේතනාපූර්වකව දේවල් සිදු කරන්න. මොකක් අල්ලගන්නේ? දාර පංචස්කන්ධය අල්ලගන්න. පංචස්කන්ධය කියන්නේ ඒකට වර්තමානයේ සිද්ධිය විතරක් නෙමෙයි, අතීත සිද්ධියලත් එකතුවා. ඒ අතීත සිද්ධි වර්තමානයට සම්බන්ධ කරන්න දායක වුණේ විඥානය නෙමෙයි, නාම රූපයයි. ඒක නිසා මේ නාම රූප පරම්පරාව අපිට සංසාර දුක ගේන්න විශාල ලෙස බලපාන. විදර්ශනා ප්‍රඥාවෙන් එහෙනම් මේ නාම රූප පරිච්ඡේද කරනවා. ඒ කියන්නේ මේ එක පැත්තක තියෙන විඥානීය නාම රූපය බවට හරවලා, නාම රූපය අපි රවට්ටන ආයතනේ බවට හරවනකොට මේ දෙක අතර බොරුවක් වෙනවා කියලා අවබෝධ වෙන එක. මේක හිතලා කල්පනා කරලා තර්ක කරලා යන්න බෑ. එතකොට අර බොරුවම තව කරනවා. දැන් මෙන්න මේක තමයි මේ ආයතන කියන කතාවේ තේරුම. ආයතන ගැන අපිට වෙනම පස්සේ පැහැදිලි කරගන්න පුළුවන්. මොකද සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ පැහැදිලිව අපි කරන භාවනාවේ මේ ආයතන ගැන පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලි කරන්න හැබැයි නිකම්ම ආයතන ගැන කාටවත් ශ්‍රාවකයාකට පැහැදිලි වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව පෙන්නනවා ඉතින්ලා ධම්මානුපස්සනාවේ තියෙනවා නීවරණ පබ්බය. පංච නීවරණ යටපත් වෙන්න ඕනේ භාවනාවෙන්. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ පබ්බේ. ඒ කියන්නේ මේ නාම රූප කතාවේ තියෙන දෙයක්. ඊට පස්සේ ආයතන පබ්බිය. එහෙනම් මේ ආයතන පබ්බේ කියන එක තුලින් තමයි අර නාම රූප පරිච්ඡේද කියන අවබෝධය ඇති වෙනවා නම් ඇති වෙන්නේ. මේක කියවන්න දැනගත්තා ඉගෙනගත්තා කියලා නාම රූප පරිච්ඡේද ඥානයක් කාටවත් ඇති වෙන්නේ. මේ විපස්සනා භාවනාව වඩලා විපස්සනා සමාධිය දිනු වෙනකොට
පත්‍යක්ෂ වෙන දෙයක්. නිසා කියවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලියන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ නෑ මේක. ඒ එහෙම පුළුවන් වෙලා ඒගොල්ලන්ට කවදාවත් ওই කියන ඥානයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒ එතෙන්දි කරන්නේ මනෝ ඉන්ද්‍රිය වෙනම බොරුව හොර ආයතනයක් හදලා අර පංචස්කන්ධ උපාදානයක් සිදු කරන එක. ධර්ම කරුණු තමයි එතකොට මේ පංචස්කන්ධය හදන්නේ. උපාදාන වෙන්නේ ධර්මිය අල්ලගෙන ධර්මයේ දන්න කෙනෙක් ඕන දන්න කෙනෙක් බවට හරවන. මේක නෙවෙයි මේ කියන බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම. දැන් ඒකම අද දවසේ දැන් මේ ආයතන වෙනකන් අපි කිව් පැහැදිලි කරා. දැන් මොනවද මේ පරිසම්පාදයේ තිබිච්ච අවිද්‍යාව, ඒකෙන් සංස්කාර, ඒ වගේ විඥාන, නාම රූප, ආයතන. දැන් ඉදිරියට තව ගොඩක් කරුණු තියෙනවා. එකින් එකට සම්බන්ධ අවසානයේදී එන්නේ සංසාර දුක සම්බන්ධ. දුක හැදෙන විදිහ මේ අවිද්‍යාවෙන් පටන් අරගෙන දුක නිර්මාණය වෙන, සංසාරේ නිර්මාණය වෙනවා කියන්නේ දුක නිර්මාණය වෙන. ඒක ගැනයි පැහැදිලි කරගෙන යන්නේ. නමුත් මේ කාරණා ටිකෙන් දැන් ආයතන දක්වා මම මතක් කරපු එකේ තමන්ට තව තවත් මේක තේරෙන්න ටිකක් හරි තේරුම් ගන්න පහසු වෙන්න පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බුදුහාමුදුරුව පෙන්නන සීල, සමාධි, ප්‍රඥා මේ කියන ශික්ෂා තුන. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. මේකනේ නිවන් මාර්ගය, මේකනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම, මේකනේ සංසාර විමුක්ති මාර්ගය. එන මේ මේක මේකත් එක්ක මේ හේතුඵල ධම් සම්බන්ධ වෙන්න එපා. ඒ සම්බන්ධයක් ඇති කරගන්න ධර්මයක් තේරුම් කරගන්න කොහොමද අපි මේ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුනයි හේතුඵල ධමයි අතර දැන් අපි මෙතෙක් වෙලා පැහැදිලි කරපු ආයතන මට්ටමට ආයතන කියන එක දක්වා මොනවද තියෙන ඍජු සම්බන්ධතා කියලා කෙටියෙන් සලකා බලමු. දැන් එතෙන්දී මෙන්න මේක අවශ්‍ය වෙන පැහැදිලි කරන්න. දැන් අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංකාරා. අවිද්‍යාව නිසාවෙන් සංස්කාර ඇති වෙනවා. සංස්කාර කියන්නේ මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන සංස්කාර වර්ග තුන කියලා ගත්තම පැහැදිලි. දැන් අවිද්‍යාව කියන්නේ බුදුහාමුදුරුව ධර්මයේදී අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායි අඥානං. කියන්නේ සංසාරය ගැන දන්නේ නැතිකම අවිද්‍යාව. සංසාරය කියන්නේ දුක. එහෙනම් සංසාර දුක නොදන්නකම, සංසාර දුකට හේතු නොදන්නකම, සංසාර දුක නැති තැන නොදන්නකම, සංසාර දුක නැති කරන ක්‍රමයේ නොදන්නකම අපි කාය සංස්කාරයක් කරා නම් ඒක සංසාර දුකමයි. අලුත් ක්‍රමයකට සංසාර දුක හැදුව වෙනවා. ඒ අවිද්‍යාවෙන් පහළ වෙන්නේ සංස්කාර. සංස්කාර වර්ග තියෙන්නේ තුනයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එහෙනම් සංසාර දුක දන්නේ නැතුව අපි වාචික ක්‍රියාව වචී සංස්කාර කරන තාක්කල් ඒ වචී සංස්කාරය අලුත් සංසාරයක් හදනවා. අලුත් සංසාර දුක නිර්මාණය කරනවා. ඒ වගේම මේ අවිද්‍යාවේ තියාගෙන අවිද්‍යාවෙන් අපිට චිත්ත සංස්කාරයක් හදනවාද? එතනත් ඒකත් අලුත් සංසාර නිර්මාණය. අලුත් සංසාර දුක. ඒක නැතුව කාටවත් මේ අවිද්‍යාව තියාගෙන සංස්කාරයක් නොවන තැනක් කරන්න බෑ. මොකද අවිද්‍යාව පත්‍ය සංකාර. දැන් අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන එක. එහෙමනම් දැන් අපි කායික එක ක්‍රියාවයි ඇවිදිනවා කියන කායික ක්‍රියාවගම එක කකුලක් හොලවනවා, හරි ඇවිදින්න දණිස්සක් හරි හොලවනවා කියලා. මේ ක්‍රියාව කායික ක්‍රියාවක්. මේ කායික ක්‍රියාව එතකොට අපිට සිදු වෙලා තින්නේ අවිද්‍යාව නම් සංසාර දුක ගන්න කියන දන්නේ නැති අපි ඒ අවිද්‍යාවෙන් යුක්තයි. ඒ අවිද්‍යාවෙන් ඇවිදිනවා නම් ඒකත් අලුත් සංසාරයක් හදන එක. මේ ඉතින් අපි 5000 ඉඳලා කරලා තින්නේ
ඔයිට වැඩි දෙයක් කරලා නෑ. මොකද අපිට විද්‍යාව පහළ වෙලා නෑ. එහෙමනම් අපි කායික ක්‍රියා කරන චේතනාපූර්වව කරපු සියලුම කායික ක්‍රියා ටික මේ ගණයට වැටෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් අවිද්‍යාව කියන එක එතකොට වර්තමානයේ මේ වර්තමානයේ සිදු කරන කායික ක්‍රියාවට බලපාප් දෙයක්. එහෙනම් අවිද්‍යාව කියන එක අතීතයෙන් වර්තමානයට ගේන්නයි වර්තමානයෙන් අනාගතයට ගෙනියන්නයි ක්‍රමයක් තියෙනවද ධර්මයේ පැහැදිලි කරලා තියෙද කියලා හොයන්න වෙනවා. මෙහෙමත් පැහැදිලි කරලා තියෙනවා. දැන් ඒ පැහැදිලි කිරීම සූත්‍රවල තියෙනවා. ඒක නිසා පටිච්චසමුප්පාදයේ පැහැදිලි කිරීම නැහැ. අවිද්‍යාවෙන් පටන් ගන්නවා. අවිද්‍යාවට පෙර දෙයක් නැහැ. පෙර දෙයක් නැත්තේ මේක චක්‍රයක් විදිහට සම්බන්ධ වෙන හින්දායි දාලා නැත්තේ. නමුත් දැන් වෙන සූත්‍රවලදී විශේෂයෙන් මේ පින්වතුන්ට ඉස්සර අපි පැහැදිලි කරගෙන ආවා සම්මාදිට්ඨි සූත්‍රය. සම්මාදිට්ඨි සූත්‍රයේ හැම අවිද්‍යාවේ සමුදය, ඒ කියන්නේ අවිද්‍යාවට හේතුව ආශ්‍රව කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. මේ ආශ්‍රව එහෙනම් වර්තමානයේ අවිද්‍යාව නැති වුණත් අනාගතයේ අවිද්‍යාව නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා සෝවාන් මාර්ගයේදී ඒ සෝවාන් මාර්ග අවස්ථාවේ අවිද්‍යාව අතුරුදහන් වෙනවා. නමුත් සෝවාන් වෙච්ච කෙනාට සම්පූර්ණ විද්‍යාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ මොහොතේ සෝවාන් වෙන මොහොතේ අවිද්‍යාව හකුණාට සෝවාන් වුණාට පස්සේ එයාගේ අවිද්‍යාවක් ආය හට ගන්නවා. මෙන්න මේ සෝවාන් වෙච්ච කෙනාට විද්‍යාවක් ඒ සෝවාන් වෙන තැන පහළ වුණාට දැන් ඕකම තමයි අර පස්වග මහණුන් වහන්සේලාට සෝවාන් වෙනකොට සිදු වුණේ. දැන් සෝවාන් වෙන අවස්ථාවේ අවිද්‍යාවක් වුණා. ඒක බුදුහාමුදුරු දේශනා කරන ධම්මසක්කවත්තන සූත්‍රයේ දැන් කොණ්ණඤ්ඤාහාමුදුරුවන්ගේ මෙන්න මේ අවිද්‍යාවක් වුණා. අහක් වෙච්ච දැන පාස් වුණා. ඒ කියන්නේ අනාගතයේ ඒක ස්ථිර නැහැ. එහෙමනම් අවිද්‍යාව ක්ෂණිකව අහක් වෙලා එක සංස්කාරයක එක මේ සංස්කාර ගොනුවක අවිද්‍යාව අහක් වුණාට නැමත අවිද්‍යාවට බලයක් එන්නේ හේතුවක් ධර්මයේ කියනවා. බලයක් එන හේතුව තමයි ආශ්‍රව. මේ ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියලා ධර්මයේ කියන්නේ අවිද්‍යාව කියන්නේ වර්තමානයේ දුක ගැන නොදැනීම, සංසාර දුක ගැන නොදැනීම. ඒ කියන්නේ වර්තමානයේ දුක්ඛේ අඥානං, වර්තමානයේ දුකේ දුක්ඛ සමුදය අඥානං, වර්තමාන ස්වરૂපයේ දුකේ දුක්ඛ නිරෝධය අඥානං, වර්තමාන ස්වરૂපයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. ඒක නැති වෙලා තමයි අර සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ. නමුත් අතීතයේ අවිද්‍යාව භාවිතා කරපුයේ ඉතුරු ටිකට කියන්නේ ධර්මයේ ආශ්‍රවයි. එහෙනම් අවිද්‍යාව අතීතයේ භාවිතා කරපු එක ඒ බලපෑම ආශ්‍රවවල බලපෑම. ඒකට අතීතයේ අවිද්‍යාව මේ භාවිතා කිරීමෙන් ඇති කරගත්තේ ඵලපුරුද්ද සංසාර ස්වરૂපයේට ධර්මයේ කියන නම ආශ්‍රවයි. එහෙනම් රහතන් වහන්සේ බිහි වෙන්නේ අවිද්‍යාව නැති කිරීමෙන් පමණක් නෙවෙයි. මොකද සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වෙන මොහොතේ අවිද්‍යාව අහක් වෙනවා. ඊට පස්සේ ආය අවිද්‍යාවට පණ එනවා. හැබැයි පණ එනකොට තියෙනවා ප්‍රශ්න ගොඩාක්. ඒ පණ එන්නේ අපිට අපි වගේ සාමාන්‍ය ඉස්සරහට යන සංසාරගත ස්වરૂපයේ ඉන්න සත්‍යයකට ක්‍රියාත්මක වෙන විදිහට නෙමෙයි අවිද්‍යාව එතකොට වැඩ කරන්නේ. නමුත් අතීත අත්දැකීම් අනුව ඒ අත්දැකීම් වල අතීත අවිද්‍යාවේ අත්දැකීම් වලට ආශ්‍රව කියනවා. ඒ ආශ්‍රව හරහා නැවත අවිද්‍යාව නිර්මාණය කරනවා. දැන් රහතන් වහන්සේ කියන්නේ ওই දෙකම නැති කියන.
අවිද්‍යාවත් නෑ ආශ්‍රවත් නෑ. එන ආශ්‍රව නැත්නම් අනාගතයේ අවිද්‍යාව හදන්නත් බෑ. ඒක නිසා මේ රහතන් වහන්සේ හඳුන්වන්නේ විද්‍යාව තියෙනවා කියලා විතරක් නෙමෙයි, බුදුහාමුදුරුවෝ පෙන්වන කොට ඊට වැඩිය වර්ණනා කරන නම් තියෙන්නේ කීනාශ්‍රව, ආශ්‍රවශය වෙච්ච. ඒ කියන්නේ අතීත විද්‍යාවෙන් ප්‍රයෝජන ගත්තේ නැති. ආ දැන් මම මේ කිව්වේ පරිසම්පාදයේ නැති දෙයක්. අවිද්‍යාව අතීත අවිද්‍යාවේ ඉතුරුව තමයි ආශ්‍රව. ඉතින් ආශ්‍රව ගැන වෙනම ඕන තරම් පැහැදිලි කර ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ දැන් සීල ශික්ෂාවේදී මේ අවිද්‍යාවට වර්තමානයේ අවිද්‍යාව තියෙන්නේ. සීල ශික්ෂාවේදී මොනවද සිදුවෙන්නේ අනුපිළිවෙලින්? සීල ශික්ෂාවේ අවිද්‍යාව තියෙනවා. එහෙමම අවිද්‍යාව නැති වෙන ශික්ෂාවක් නෙවෙයි. නමුත් අවිද්‍යාවෙන් ගැන කියන්න බෑ සීල ශික්ෂාව තුළ. සීල් රැකීම තුළ. නමුත් සංස්කාර ගැන කියේ. සංස්කාරවල වෙනසක් වෙනවා. හැබැයි කාය සංස්කාරවල වෙනස වෙන්නේ සංස්කාර වර්ග තුනම නෙමෙයි. ඒ සංස්කාර වර්ග තුනම හදන්නේ අවිද්‍යාවයි. සීල ශික්ෂාව තුළ කාය සංස්කාරවල එක කොටසක් අහක් කරනවා. කාය සංස්කාර අහක් වෙන්නේ නැහැ. අකුසල පාක්ෂික කාය සංස්කාර ඉවත් කරනවා සීල ශික්ෂාවෙන්. ඒවා රැකලා ඉවත් කරනවා. සීල් රකින්නවානේ. ඒකට රකින්නේ මොනවද? කාය සංස්කාර රකින්න. සීලෙන් රකින්න කාය සංස්කාර මොන වර්ගයේද? අකුසල් පාක්ෂික කාය සංස්කාර, කායික අකුසල්, වාචික අකුසල් කියලා ධර්මයේ කියන්නේ ඒවයි. ඒ වගේ වාචික අකුසල් රකින්න. හැබැයි චිත්ත සංස්කාර වලට සීලෙන් කිසි දෙයක් කරන්නේ නැහැ, කරන්නත් බැහැ. එහෙනම් සීල ශික්ෂාවේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකේ සංස්කාර වල අඩුවක් කරනවා. ඒ අඩුව හැබැයි කාය සංස්කාර හා වචී සංස්කාර වල. ඒ අඩුව අකුසල් පාක්ෂික කාය සංස්කාර අඩු කරනවා. එතකොට අකුසල් පාක්ෂික වචී සංස්කාර අඩු කරනවා. අකුසල් පාක්ෂික චිත්ත සංස්කාර අඩු කරන්න සීලයකින් බෑ. එහෙනම් ඒකට අනුගතව සංස්කාරයට අනුගතව තමයි අපේ මේ උප්පත්ති විඥාන ටික හැසිරෙන්නේ. එහෙනම් සීල් රකින්න රකින්න යාගේ විඥාන පද්ධතිය ඇහැ කන නාසය දිව කය මනස කියන ඒවා අර රකින්න සීලයට අනුගතව අනාගතේ වෙනස් වෙනවා. ඒ වගේම රකින්න සීලයට අනුව එහෙනම් අර යාගේ නාම රූප හදන පරම්පරාව වෙනස් වෙනවා. ආයතනවල නිර්මාණයේ වෙනසක් වෙනවා. මොන සීල ශික්ෂාව තමන් සීල ශික්ෂාවෙන් අවිද්‍යාවහක් උනේත් නැහැ. හැබැයි අවිද්‍යාවෙන් අර අකුසල් පා කාය සංස්කාර වශයෙන් හා කායික ක්‍රියා වශයෙන් හා වාචික ක්‍රියා වශයෙන් සිදු කරන අකුසල් කරන්න අවිද්‍යාව යදාගන්නේ නැහැ. අනික ඕන දෙයකට යදාගන්න. ඒකින්ද යාගේ ගුණයක් තියෙනවා. සංසාර ගමනේ කෙලවරට යන්න උදව් වීමක් තියෙනවා. සුදුසුකම් තියෙනවා. නමුත් ඊගාවයි පියවර භාවිතා වෙන්න ඕනේ ඒ සුදුසුකම් සම්පූර්ණ වෙන්න. දැන් සමාධි ශික්ෂාවෙන් ඔයිට වැඩිය බරපතල ලෙස මේ අවිද්‍යාවේ වෙනස්කම් කරනවා. ඒ අවිද්‍යාවෙත් වෙනස්කම් දකින්න පුළුවන් සමාධි ශික්ෂාව තුළ. සංස්කාරවල පූර්ණ වෙනසක් දකින්න පුළුවන්. විඥානවල සම්පූර්ණ වෙනසක් දකින්න පුළුවන්. එන නාම රූප වල අන්තිම වෙනසක් සිදු වෙනවා. ඒ වගේම ආයතන වල වෙනසක් සිදු වෙනවා. මොනවද කියලා අපි බලමු. දැන් සමාධි ශික්ෂාව කියන්නේ පංච නීවරණ යටපත් කරනවා. රූපාවචර මානසික තත්ත්වයක් ගන්නවා. මේකනේ සමාධි ශික්ෂාව. එතකොට රූපාවචර මානසික තත්ත්වයක නෙමෙයි අපි ඉන්නේ. කාමාවචර මානසික තත්ත්වයක.
කාමාවචර මානසික තත්ත්වයේ සංස්කාර වර්ග තුනම වැඩ කරනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. දැන් කාමාවචර මානසික තත්ත්වයේ ඉන්න අයට මිනිස්සුන්ට පුළුවන් සීල් රකින්න, සීල ශික්ෂාවේ ඉන්න. එතකොට සීල් රකින්න මිනිස්සෙක් නම් කාමාවචර මානසික තත්ත්වයේ උනත් අවිද්‍යාවෙන් අර කායික අකුසල් වාචික අකුසල් වලට තැනක් අඩු වෙලා යනවා, ප්‍රයෝජන ගන්නව අඩු වෙනවා. එන අවිද්‍යාවේ යම්කිසි අඩුවක් දකින්න හම්බෙන්න ඕනේ යාළුවා. ආශ්‍රව වලට මොකව වෙන්නේ යාට? ආශ්‍රව ඒ විදිහටම තියෙනවා. සීල් රැකලා ආශ්‍රව වලින් වැඩ ගන්න නැතුව ඉන්න. වැඩ ගන්න නැති ප්‍රමාණයට අවිද්‍යාවෙන් වැඩ ගන්න නැතුව ඉන්නවා. අවිද්‍යාව නැති වෙලා නෙවෙයි. සමාජ ශික්ෂාවේදී ඒතර රූපාවචර මානසික තත්ත්වයක් එනවා. රූපාවචර මානසික තත්ත්වයේ තියෙන තැන ඉන්ද්‍රිය දිහා බැලුවත් සංස්කාර දිහා බැලුවත් ලොකු වෙනසක් තියෙනවා. රූපාවචර මානසික තත්ත්වය චිත්ත සංස්කාර වලින් විතරක් පවතින මානසික තත්ත්වය. එhmenan එතන අහිමි වෙලා තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර. එහෙනම් රූපාවචර මානසික තත්ත්වයේදී අවිද්‍යාවෙන් හදන්නේ එක සංස්කාර වර්ගයයි, චිත්ත සංස්කාර. එහෙනම් අවිද්‍යාවෙන් තුනෙන් දෙකක් එතෙන්දී අහක් වෙලා. ආශ්‍රව අහක් වෙලා නැහැ. ආශ්‍රව වැඩ කරන්නේ භාවිතයක් නැති හින්දා යටපත් වෙනවා. අවිද්‍යාවෙන් තුනෙන් දෙකක් අහක් වෙනවා වර්තමාන. ඒ තුනෙන් දෙකෙන් කරන්නේ මොනවද? චිත්ත සංස්කාර විතරයි. අනික තමයි දැන් අපිට කාමාවචර මට්ටමේදී චිත්ත සංස්කාර වර්ග දෙකක් තියෙනවා. කුසල් පාක්ෂික චිත්ත සංස්කාර හා අකුසල් පාක්ෂික චිත්ත සංස්කාර කියලා. නමුත් රූපාවචර මට්ටමේ අකුසල් පාක්ෂික චිත්ත සංස්කාර නැහැ. එහෙමනම් කුසල් පාක්ෂික චිත්ත සංස්කාර විතරක් රණ්ඩාරයට අවිද්‍යාව උදව් වෙනවා. කාටද? රූපාවචර මානසික තත්ත්වයේ ඉන්න කෙනාට. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අය ගුරුවරු, බෝධිසත්වයන්ගේ ගුරුවරු හිටියේ ඔන්නයේ මට්ටමේ අවිද්‍යාවක් යුක්තව. ඔය මට්ටමේ අවිද්‍යාවකින් හිටියේ. දැන් ඊට පස්සේ තව දෙයක් සමාධි ශික්ෂාවෙන් වෙනවා. සමාධි ශික්ෂාව තුළ කාය සංස්කාර, වචී සංස්කාර නැති තැන රූපාවචර මට්ටම. මේ මට්ටමේදී අපිට උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් පහක් වුමනා නැහැ. ක්‍රියාකාරීත්වයක් නැහැ. මොනවද? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පංච ඉන්ද්‍රිය. ඇයි? චිත්ත සංස්කාර විතරක් වලින් ජීවත් වෙන්නේ. ඒ වගේ මානසික තත්ත්වය. එහෙමනම් දැන් සංස්කාර පත්‍යා විඥානං කියනකොට කාය සංස්කාර මෙයාගේ නැති හින්දා කාය සංස්කාරයක ගනුදෙනු කරන්න, වචී සංස්කාරයක ගනුදෙනු කරන විඥාන පහක් එයාට නැහැ. මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන. එහෙනම් දැන් බලන්න සමාධි මට්ටමේදී ක්‍රියාකාරී වෙන අවිද්‍යාවක් තියෙනවා. ඒකේ බලය අඩුයි. ඒක සීමා වෙලා තියෙන අරූපාවචර සංසාරයක් හෝ අරූපාවචර සංසාරයන් නිර්මාණය කිරීමට තරම්. එතෙන්දී විඤ්ඤාණ සංස්කාරය චිත්ත සංස්කාරය විතරක් වෙනවා. වචී සංස්කාර, කාය සංස්කාර ඒ කාලෙදී අහෝසි. ධ්‍යාන මට්ටම් කියන්නේ ඒවයි. ඊළඟට එයාට විඤ්ඤාණවල සංකාරපච්චා විඤ්ඤාණං කියන එකේ එකම එක විඤ්ඤාණයක් එක්කයි සියලු ගනුදෙනු. මොනවද? ඒ මනෝ විඤ්ඤාණ. එහෙනම් නාම රූපය විඥානපත්‍යා නාම රූප කියන තැන නාම රූප හදන්නේ මනෝ විඥාණයෙන් පමණයි. අපිට එහෙම නැහැ. අපිට මේ නාම රූප හදනවා විඥාන හයෙන්. එහෙනම් අපිට අවිද්‍යාව වැඩ කරනවා විඥාන හය එක්ක. ඒ වගේම අර රූපාවචර මට්ටමේදී ආයතන එකයි තියෙන්නේ. අපිට දැන් ආයතන පහක් තියෙනවා. හයක් තියෙනවා. රූපාවචර මට්ටමේ ආයතනේ තියෙන්නේ මන ආයතනේ පමණයි. දැන් බලන්න එහෙමනම් අවිද්‍යාව කෙට්ටු වුණා නැති වුණා නෙවෙයි. ඒ කෙට්ටු වුණ ප්‍රමාණයට අතීත අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච ආශ්‍රවවල භාවිතයක්ින් තොර වෙනවා.
ඒ කියන්නේ ආශ්‍රව යටය යටපත් වෙනවා. ඔන්න සමාධි ශික්ෂාවදී කරන්නේ ආශ්‍රව යටපත් වෙනවා, අවිද්‍යාවේ වර්තමානයේ ප්‍රයෝජන ගන්නේ චිත්ත සංස්කාර කරන්න විතරයි. ඒ වගේම ඒ චිත්ත සංස්කාර වලින් විඥාන හයක් හසුරුවන්නේ, එක විඥානයක් හසුරුවන. ඒ එක විඥානයේ මනෝ විඥානයයි, ඒ විඥානයේ නාම රූප හදනවා. එතකොට අමුතු නාම රූපයක් අලුතෙන් එකතු වෙන්නේ නැහැ යාට. ඇහැ කන නාසය නැති හින්දා අපිට වගේ. ඒකෙන් හින්දා ඒ වගේ මානසික තත්ත්ව වලට කියනවා රූපාවචර, අරූපාවචර කියලා. අපි ඉන්න මේ පංච ඉන්ද්‍රියෙම නාම රූප හදන මානසික තත්ත්වය කාමාවචරයි කියන. එහෙනම් කාමාවචර වෙන් කරගන්න පුළුවන් තව සාධකයක් ඔය කිව්වේ. දැන් විපස්සනාවෙන් කරන්නේ මොකද්ද කියලා බලමු. දැන් සතිපට්ඨාන භාවනාව විපස්සනා කියන විවිධ විදිහට තියෙනවා. දැන් අපි මේ කරන සතිපට්ඨාන භාවනාව. මේ සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ අර සමත සමාධියේ ස්වરૂපයෙන් සමාධි ශික්ෂාවෙන් කරන දෙයක් නෙවෙයි. කායික දැන් අපි කරන භාවනාව නම් ඉරියාපත පබ්බේ සම්පජාන පබ්බේ, ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දින භාවනාවලින් කෙලින්ම කායික කාය සංස්කාරය භාවනාවට යොදා ගන්නවා. භාවනා පුහුණුව තුළින් එයා හරි සාර්ථකව ගියා දෙන ඒ ගුරුකුලයක් හරි පැහැදිලි කරන විදිහකින් කරගෙන යනකොට කායික කාය සංස්කාරයේ කායික ක්‍රියාව බවට හැරෙනවා. කාය සංස්කාරයේ කායික ක්‍රියාව වෙනවා. එතකොට කායික ක්‍රියාවට අවිද්‍යාව ඕනේ නැහැ. දැන් හැමත සමාධියදී කරේ කාය සංස්කාර නැති කරගන්න පුහුණුවකට යනවා. කායික ක්‍රියාවත් අතුරුදහන් වෙනවා. එතකොටත් අවිද්‍යාව ඕනේ නැහැ. දැන් මෙතන වෙනසක් තියෙනවා. කායික ක්‍රියාවත් ඉතුරු වෙනවා කාය සංස්කාර නොවි පුහුණුව තුල. හැම වෙලෙම නෙවෙයි. පුහුණුව සාර්ථක වෙච්ච මොහොතක. ඊට කලින් හැබැයි අර සමත භාවනාවේදී කායික කාය සංස්කාර අහක් වෙන්නේ වචී සංස්කාර අහක් වුණාට පස්සේ. අනුපිළිවෙල තියෙන්නේ මුලින් අහක් කරන්නේ වචී සංස්කාර වේ භාවනා පුහුණුවල. දැන් මේ සමත මේ සතිපට්ඨාන භාවනාවේදී කායික ක්‍රියාව කාය සංස්කාරය භාවනා කමඨාන කරගෙන මුලින් මේ කමඨානේ ඉන්නකොට ඒ භාවනා කරන ශ්‍රාවකයාගේ වචී සංස්කාර තමයි අඩුවෙලා යන්නේ. තන වාචී සංස්කාර නැති වෙලා තමයි කායික ක්‍රියාවක් බවට හැරෙන්නේ. ඒ කායික ක්‍රියාව එතකොට අවිද්‍යාවේ කැලි දෙකක් මෙතෙන්දිත් නෑ අර සමාධි ගුණයේ. මේක විපස්සනා සමාධි. ආශ්‍රව නෙවෙයි මේ කියන්නේ. වර්තමාන අවිද්‍යාව ගැනයි. එතකොට කායික ක්‍රියාව ඉතුරු වෙලා එතනට අවිද්‍යාව ඕනෙත් නෑ. ඊට කලින් වචී සංස්කාර යටපත් වෙලා එතකොට අවිද්‍යාව ඕනෙත් නෑ. දැන් අවිද්‍යාව එක්ක ගනුදෙනු කරන්නේ චිත්ත සංස්කාර පමණයි. නමුත් මෙතන වෙනසක් තියෙනවා. සමත භාවනාවේ චිත්ත සංස්කාර විතරක් වැඩ කරන තැන විඥාන පහක් නිරුද්ධ වෙලා. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨාන කමඨහනේදී එහෙම වෙන්නේ නැහැ. අපි කරන භාවනාව නම් කාය සංස්කාරයේ කායික ක්‍රියාවක් වෙනවා. වාචී සංස්කාරය නැතුව යන්න ඕනේ. වාචික ක්‍රියාව වෙලා බෑ එතන. ඒක අතුරුදහන් වෙන්න ඕනේ. ඒකයි මේ කතා නොකර පුළුවන් තරම් භාවනා පුරුදු වෙන්න කියන්නේ. කතාව නැති තැන වාචී සංස්කාරය නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. විතක්ක ਵਿਚාරේ එක තියෙන ගනුදෙනු ඔක්කොම වචී සංස්කාර වෙනවා කල්පනාව. ඒකින් ඉඳලා දැන් කතා නොකරේ භාවනා පුහුණු වීම තුළ සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් ගන්න පුළුවන්. මොකද කතාව තුළ විතක්ක විචාර අනිවාර්යෙන් තියෙනවා. වචී සංස්කාර තියෙනවාමයි. කතාව නැති වුණත් වචී සංස්කාර තියෙනවා. ඒවා තියෙන්නේ කොහොමද කියන එක ඉතින් ධර්මානුකූලව ඉගෙන ගන්න පුළුවන්. දැන් කොහොම හරි මේ සතිපට්ඨාන භාවනාවේදී අර කිසිම විඥානයක් අහක් කරන්න නැතුව ඒකෙන් විඥානපච්චා නාම රූප කියන ඒවා හැදෙන්නත් ඇරලා ඊගාවට නාම රූපයෙන් ආයතන හය මත හැදෙන්න ඇරලා අර තෝරගත්තේ කායික අරමුණේ කාය සංස්කාරයේ කායික ක්‍රියාව බවට හරෝමින්
වචී සංස්කාරයේ වාචසි ක්‍රියාව වටනේ වචී සංස්කාරයේ වාචසි ක්‍රියාවත් එක්ක අතුරු දාන් වෙලා තනියෙන් හදනාර චිත්ත සංස්කාරයේ එක්ක එහෙනම් චක්කු සෝත ගාන ජීවා කාය මන එන මේ ඉන්ද්‍රිය හයම එකට වැඩ කරන මේ වැඩ කරනකොට අර සමත භාවනාව වගේ නෙමෙයි ආශ්‍රවෝල්ට හැංගෙන්න බෑ එළියට එන්න ඕන ඒකින්ද මේ භාවනා දීර්ඝ කාලයක් පුහුණු කිරීම තුළ ඒ ශ්‍රාවකයාට ආශ්‍රව ශය කිරීමේ වාසනාව උදා වෙනවා සමාධි ශික්ෂාව විතර නියෝජනය වෙන සමත භාවනා කරපු අයට භාවනාව දියුණු වෙන්න ආශ්‍රව සැඟවීමේ හැකියාව වැඩි වෙනවා. අවිද්‍යාව සහ මුලින් දුරු කරපු මොහොතන් ලබා ගැනීමේ හැකියාව නැතුව යනවා. මොකද චිත්ත සංස්කාරයෙන් නතර කරන්න බෑ. සමත භාවනාව විපස්සනා භාවනා චිත්ත සංස්කාරයක් නැති වෙච්ච තැනක තමයි අර ආර්ය තත්ත්වේ උදා වෙන්නේ. එතන අවිද්‍යාව නැති තැන. ඉතින් මෙන්න මේක දැන් මතක් කරේ මේ පින්වතුන්ට තමන් කරන භාවනාවයි මේ හේතුඵල ධර්මයේ මෙතෙක් වෙලා පැහැදිලි කරපු අවිද්‍යාව සංස්කාර විඥාන නාම රූප එතනින් සලායතන. මේ හයම මෙතන භාවිතා වෙනවා. සමත භාවනාවට මේ සලායතන කතාවක් ඕනේ. ආයතන එකයි තියෙන්නේ. විඥාන කතාවක් ඕනේ. අවසානයේ දියුණු වෙන්න එක විඥානයේ වැඩ කරන්නේ. ඉතින් මේ වගේ මේ විඥාන හීන කිරිල්ලක් කරනවා උපස්සන භාවනාවේ එහෙම එකක් කරන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ හේතුඵල ධමයි අපි කරන භාවනාවේ අතර ගැටි පැහැදිලි කිරීම. ඊළඟට තවදුරටත් ලබන පොයේ දවසේ අපි බලාපොරොත්තු වෙනවා දැන් අර මේ හේතුඵල ධහම පටිසම්පාදයේත් එක්ක පංචස්කන්ධය ගැන සම්බන්ධ වෙන ආකාරයයි ඒ වගේම අපි මතක් කරා ධම්මානුපස්සනාවේ ආයතන පබ්බිය ගැන පැහැදිලි කිරීමක් මේ භාවනාව එක්ක සම්බන්ධ වෙන්න ඕනේ ඉතින් ඒකයි පැහැදිලි කරලා තමයි ඊතුරු ධර්ම කාරණා ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේත් මේ දේශනාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේදී අර පැහැදිලි කරන ඒවා තර්කානුකූලව හිතන්න ගිහිල්ලා තමන්ගේ අමුතු විදයක් සිදු වෙන්නේ. අර වාචී සංස්කාර වලින් තව තවත් සංස්කාර සිදු වෙනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ශ්‍රාවකයාට වැදගත් වෙන්නේ ශික්ෂා තුනයි. පුහුණු වීම තුනයි සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව සීල ශික්ෂාවෙන් ඇත්තටම විද්‍යාවට යමක් කරලා නැහැ නමුත් ඒකෙන් අර අකුසල් පාක්ෂික කාය සංස්කාර වචී සංස්කාර රකින්න ඒකෙන් යම්කිසි ප්‍රමාණයක අවිද්‍යාවෙන් ලොකු වැඩ ගන්න කෙනෙක් නොවන කෙනෙක් බවට හැරෙනවා කාලය පුරුදුණු සමාධි ශික්ෂාවෙන් එහෙම නෙවෙයි ඊට වැඩිය මහා ගැඹුරු දෙයක් පරිවර්තනයක් මේ හේතුඵල ධහම තුළ ධර්ම කාරණාවලට සිදු කරනවා. ඒ වගේම ප්‍රඥා ශික්ෂාවයි බුදුහාමුදුරු විතරක් පෙන්වන ශික්ෂාවක් ඒක තුළින් මේකේ අවිද්‍යාව විද්‍යාව බවට හරවනවා සංස්කාර ක්‍රියා බවට හරවනවා විඥානයේ නිරෝධ වෙච්ච විඥානයක් කරනවා. ඒකෙන් සංසාරය හදන් දායක වෙන්නේ නැති විඥානය. මේ වගේ සම්පූර්ණ පරිවර්තනයක් සිදු කරනවා. ඒකින්ද මේ ප්‍රඥා ශික්ෂාව වඩාත්ම වැදගත් ශික්ෂාවයි. දැන් මේ පින්වතුන් පුහුණු වෙන භාවනාව අයිති වෙන්නේ ප්‍රඥා ශික්ෂාවටයි. ඉතින් ඒ සම්බන්ධව දැනුවත් වෙලා මේක තේරුණත් නැතත් ගැටලුවක් නෙමෙයි. තමන් කරන්නේ හොඳ දෙයක් කියලා තේරුම් ගැනීම කරන වැඩේ සාර්ථක කරගන්න උදව් වෙනවා. ඒ හැකියාව ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනා අවසන් කරනවා. හවස වෙනදා වේලාවටම තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.